චන්දිමා කොහොමද කණ්ඩායම මේ හෙට සංයුතිය සාමාන්‍යයෙන් හැදෙන්නේ කොයි වගේ විදිහටද පිතිකරන ලයිස්තු අපි දන්න දැන් කුසල් මෙන්ඩිස් අවුරුදු ගානකට පස්සේ ටීම් එකේ සෙල්ලම් කරන්නේ නැහැ ඒ පොසිෂන් එක කාටයිද මොනවාද අපිට බැටින් ඕඩර් එකේ සහ ටීම් කම්බිනේෂන් එකේ දැක ගන්න පුළුවන් වෙන වෙනස්කම් ඔව් ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි විශේෂයෙන් ගාල්ලේ ක්‍රීඩා කරද්දී අපි හැමෝම දන්නවා දග පන්දියවන්නන්ට හුඟක් යෝග්‍ය තනතිල්ලක් ඉතින් මම හුඟක් වෙලාවට අපි සංචිතය දිහා බැලුවම අපි හිතනවා පිටිකරුවන් 6 දෙනෙක් සහ ඕල්රවුන්ඩර් කෙනෙක් ඒ කියන්නේ දඟ පන්දියවන් ඕල්රවුන්ඩර් කෙනෙක් නම්බර් 7 ස්ථානයේ ක්‍රීඩා කරන්නත් සහ ඉතුරු 4 දෙනා ඒ කියන්නේ ජෙනුවින් බෝලර්ස්ලා 4 දෙනෙක් ක්‍රීඩා කරන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ ඉතින් හුඟක් වෙලාවට කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය හුඟක් වෙලාවට ඔෂන්ද ෆර්නෑන්ඩුට ඔහුට හිමි වෙනවා මොකද ඔහු කාලයක් තිස්සේ ඔහුගේ ආබාධිත තත්ත්වයත් එක්ක ඔහු ක්‍රීඩා කරන්න බැරුව හිටියේ ඉතින් ඔහු ඉතාමත් හොඳ සුවාතකට හැරිලා ඉන්නවා ඉතින් ඔහු හුඟක් වෙලාවට කණ්ඩායමේ ක්‍රීඩා කරන්න පුළුවන් ලහිරෝ හිරෝ ටීවී යුගන ආස්ව ප්‍රශ්න චන්දි දැන් ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් කිසියම් කතාබහක් තියෙනවා මේ වෙනකොට ජේෂ්ඨ ක්‍රීඩකයෙක් සහ මේ තරගාවලියේදී ඔබ නායකයා විදියට කොහොමද දකින්නේ විශේෂයෙන්ම පසුගිය කාලේදී එහෙම සිදුවීමක් වාර්තා වුණේ නැහැ හැබැයි දැන් මේ වෙනකොට ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මතුවෙනවා ලහිරෝ එම ප්‍රශ්නයට මේ මේ අපි ඒ සම්බන්ධයෙන් ආහන ප්‍රශ්නේ යම් කිසි දා අපි රිලීස් එකක් කරලා තියෙන ඒක නිවේදනයක් දැන් නිකුත් කරලා තියෙන ඒ සම්බන්ධයෙන් චන්දි කොහොමද දැන් විශේෂයෙන්ම මොන වගේ පණිවිඩයක්ද නවක ක්‍රීඩකයන්ට දෙන්නේ මේ තරගයේදී මම හිතන්නේ විශේෂයෙන්ම අපි මුලින්ම කියන්න ඕනේ අපි එංගලන්ත ක්‍රීඩකයන් ඔවුන් ඉතාමත් හොඳට ක්‍රීඩා කරා විශේෂයෙන්ම ගිය තරගයත් ඒ වගේම ඔවුන් ගිය වසරේදී අපිත් එක්ක ක්‍රීඩා කරපු තරගාවලියත් ඔවුන් ඉතාමත් හොඳ සැලැස්මකට ඇවිල්ලා තිබුණා කොහොමද ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න කියන එක. ඉතින් අපි හැමෝම දන්නවා අපිට ජේෂ්ඨ ක්‍රීඩකයන් අඩුයි විශේෂයෙන්ම අපේ පන්දු යැවීමේ බලෑණියේ. ඉතින් අපිට කණ්ඩායමක් විදියට මම හැම වෙලේම කියන්නේ පුළුවන් තරම තමන්ගේ ඇබිලිටි එක බැක් කරන්න අපි ඒක අපිට කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම තම තමන්ගේ දක්ෂතාවය අතරට එන්න පුළුවන් නම් විශේෂයෙන්ම ක්‍රීඩා කරන 11 දෙනා මං හිතන්නේ මේ තරඟයේ අවසානයේදී අපිට ඉතාමත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ ඉතින් ඒක කණ්ඩායමේ සියලුම දෙනාම දන්නවා ඔවුන්ගේ වගකීම ඉතින් ඔවුන්ගේ වගකීම එක එක්කෙනා හරියාකාරව ඉටු කරොත් අපිට පුළුවන් මේ දවස් පහ අවසානයේදී හොඳ ප්‍රතිඵලයක් අපේ පැත්තට ලබා ගන්න. දැන් අපි අවසන් වරට පැවැත්වෙච්ච එංගලන්තයේ සමග ටෙස්ට් තරඟ පහම පරාජයට පත් වෙලා ඉන්නේ. මේ එංගලන්තයේ මේ ජයග්‍රාහි ගමන නවත්තන්නට පොනවගේ සංගීතයක් දෙහෙට යොදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔව් මම කලින් කිව්වා වගේ ඔවුන් අන්තිම තරඟ ටෙස්ට් තරඟ පහම ජයග්‍රහණය කළා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණේ. ඒ කියන්නේ ඔවුන් ඉතාමත් හොඳ සැලැස්මක් අනුව ඔවුන් ක්‍රීඩා කරනවා කියලා අපිට පේනවා. ඉතින් අපි ගාව යම් කිසි දුරකට සැලැස්මවල් තියෙනවා. අපි ඔවුන් ඇනලයිස් කරලා තියෙනවා විශේෂයෙන්ම පළවෙනි තරඟයෙන් පස්සේ ඔවුන්ගේ ක්‍රීඩකයන් ගැන. ඉතින් ඒ සැලසුම් අපිට හරියාකාරව අපිට ඕන විදියට අපි ක්‍රීඩකයන්ට දියත් කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේකේ ප්‍රතිඵලය පැත්තෙන් බැලුවොත් අපිට හොඳ කරගන්න පුළුවන්. ඉතින් අපි කණ්ඩායමේ සංයුතිය හිතාගෙන ඉන්නේ විශේෂ පන්දියවන්නම් 4 දිනක් යොදා ගන්න. ඒ වගේම පන්දු දඟ පන්දියවන්නෙක් ඔහුට පිටිකරණයේ යෙදෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි දැනට හිතාගෙන ඉන්න සංයුතිය. ඉතින් අපිට හෙට උදේ අපි නැවත පාරක් ගිහිල්ලා තනතිල්ල බලලා අපි ඒ තීරණය ගන්න හිතාගෙන ඉන්නවා. Rory, you can ask your question. Rory Dollard. Thank you.
I'd just like to ask about England's record in Sri Lanka recently. They've won their last five test matches in Sri Lanka. And as a team, they weren't always known as very able to play well in Asia. I just wonder if that record, having lost five games to England in a row at home, is a real dent to the team's pride and something you're desperate to put an end to. Yeah, well, as you said, they have done really well, especially in the last five test matches they have played in Sri Lanka. So, I mean, credit goes to all the players and the management. I mean, they have done their best. And the most important thing, I think, they have planned well before they come to the series or they come to the game. And other thing, when the situation comes, I think everyone in the team, they have execute that plan really well. So I think as far as I'm concerned, so that is the secret behind their team. So as you said, credit goes to England team, and especially, I mean, not an easy place to win the test games. So credit goes to them. Anyway, we don't want to give excuses, and as a team, we want to do well in this game, and we have something in our power sleeve. So as I said earlier, if we can execute our plan when the situation comes, so the result will be good in the last day of the test game. So we as a team looking forward to do that. Just give a Rory, you'll have to ask one question. If there's a time, I'll come for the second one because there are a huge queue lined up. And Thilina, please let in the others in the lobby, please. මේ තනතිල්ලක ඔය වගේ තනතිල්ලක්ද ඔයා දකින්න විදිහට ගිය සැරේ මේ පළවෙනි මැච් එකට වඩා දඟ කැවේ ඉඳ අනිත් එක දඟ පන්දු යවන්නන් අතර ජේෂ්ඨම දඟ පන්දු යවන්න තමයි දිල් රුවන් පෙරේරා ඔහුගෙන් කොයි වගේ ඔහුට කොයි වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අර තරුණ ක්‍රිකට් දෙන්නෙක් වනිදු සහ නඟුල් දෙනේ එතන ඉන්න හින්දා දිල් රුවන් පෙරේරාගෙන් කොයි වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ තනතිල්ල දියා බැලුවම ගිය තරඟයේ ක්‍රීඩා කරපු තනතිල්ලට වැඩිය ටිකක් පිටිකරුවන්ට යෝග්‍ය තනතිල්ලක් කියලා තමයි මට ගන්න පුළුවන් අදහස තනතිල්ල දිහා බැලුවම ඉතින් ඔබ කිව්වා වගේ ඩිල්රුවන් තමයි අපිට ඉන්න ජේෂ්ඨම පළපුරුදුම පන්දු යවන්න අපේ පන්දු යවන්නන්ගේ බලෑනේ ඉතින් ඔහුට විශාල රාජකාරියක් තියෙනවා මොකද අපි දන්නවා අපිට රංගන හේරත් අන්තිම අවුරුදු දෙකේ ක්‍රීඩා කරේ නැහැ ඉතින් ඔහුට ලොකු වගකීමක් තියෙනවා කොහොමද මේ තනතිල්ලේ හොඳට පන්දියවල කොහොමද කඩුළු ලබා ගන්න කියන එක ඉතින් ඔහු ඒ දේ කරලා පෙන්නලා තියෙනවා ඉතින් මම බලාපොරොත්තුෙන් ඉන්න ඔහු අනිකුත් දඟ පන්දියවන්නන් සමග වැඩ කරලා ඒ කියන්නේ බෝලින් පාර්ට්නර්ෂිප්ස් දාලා කොහොමද මේ තරගයේ හොඳට පන්දු යවන්නේ කියන එක ඔහු ගාව සැලැස්මල් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙමින් ඉන්න ඔහු ඉතාමත් හොඳට මේ තරගය නිමා කරයි කියලා. Yes, Leonard, you can ask your question. Hello, Chandimal. ඔබ මම හිතන්නේ මේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දවස් 14ක් ඇතුළත තරඟ ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාව වෙන්නත් පුළුවන් දුර්ලභ අවස්ථාවක්. දැන් ඔබ සඳහන් කරපු විදිහට අපේ කට්ටියට ලංකාවට ඇවිල්ලත් හෝම් ඇඩ්වාන්ටේජ් එක ගන්න බෑ ඉක්මනින් කන්ඩිෂන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේද මෙතනදී එක ටෙස්ට් මැච් එකක් ඒ ග්‍රවුන්ඩ් එකම ගහලා දෙවෙනි මැච් එකත් එතනම ගහන එක තුල අපිට මං හිතනවා ඒ ප්‍රශ්නේ නැති වෙයි කියලා. ඉතින් ඔබ හිතනවාද මේ මේ තත්ත්වය තුල අපිට හොඳින් මේ දෙවෙනි තරඟය සහභාගී වෙන්න පුළුවන් කියලා අර ඇන්ජලෝ මැතිව් සඳහන් කරා මේ තරඟය අපිට දිනන්න පුළුවන් කියලා. ඔබගේ බලාපොරොත්තුව මොකද්ද? ඔව් අනිවාර්යයෙන්ම අපි මේ තරඟය විතරක් නෙමෙයි සෑම තරඟයක්ම අපි ජයග්‍රහණය කරන්න තමයි සියලුම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ. ඉතින් ඔබ කිව්වා වගේ අපි යම් තාක් දුරකට මිස්ටේක් කරා පළවෙනි තරඟයේදී. ඉතින් මේ මිස්ටේක්ස් ටික හදාගෙන කොහොමද ඊළඟ තරඟයට හොඳින් මුහුණ දෙන්නේ
කියන එක තමයි අපේ තියෙන ලොකුම බලාපොරොත්තු. ඉතින් අපි හැමෝම දන්නවා ගාල්ල කියන ක්‍රීඩාංගණය අපි හැමෝ කියන්නේ පහුගිය කාලේ ඉඳන් මේ වෙනකම් බලද්දී අපිට වාසිදායක ගෙන දෙන ක්‍රීඩාංගණයක්. ඉතින් මං හිතනවා අපේ කරපු වැරදි හදාගෙන මේ තරඟයේදී හොඳ තරඟයක් ලබා දීලා ටෙස්ට් තරඟයේ අවසානයේදී අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා. ස්තුතියි. ධම්මික දැන් මේ වෙනකොට ටෙස්ට් ලෝක ශූරතා තරඟාවලිය අපිට පළවෙනි දෙන්න අතරට එන්න අවස්ථාවක් නැහැ. එතකොට කණ්ඩායමට දැන් නවක ක්‍රීඩකයෝ ඊළඟ ලෝක කුසලන් තරඟාවලිය ඉලක්ක කරගෙන මේ නවක ක්‍රීඩකයෝ ගෙනීම සම්බන්ධයෙන් සැලසුමක් තියෙනවද, මේ සම්බන්ධයෙන් කණ්ඩායම ඇතුලේ කතා වෙලා තියෙනවද කියන එක ගැන දැනගන්න කැමතියි. ඇත්තටම ඔව් සැලසුම් හුඟක් තියෙනවා, විශේෂයෙන්ම පුහුණු කරුගේ සහ තේරුම් කමිටුවේ. ඉතින් අපි වැදගත් ඔබ කිව්වා වගේ වැදගත් අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථා දෙන්න. ඒ වගේම අපි මම හිතන විදිහට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයනුත් වැඩි ප්‍රමාණයක් කණ්ඩායමේ සිටිය යුතුයි, විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරද්දි. මොකද ටෙස්ට් ක්‍රිකට් තරඟ අපි දන්නවා හුඟක් වෙලාවට සෑම වෙලාවෙම වෙනස් වෙනවා අපිට ලැබෙන සිටුවේෂන්. ඉතින් එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර්ස්ලත් එක්ක යම් ප්ලේයර්ස්ලා ටිකක් අපිට මික්ස් කරගෙන අපිට යන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට ටෙස්ට් වල ඉතාමත් හොඳට සාර්ථකත්වයට එන්න පුළුවන්. ඉතින් අපි කණ්ඩායමක් විදියට අපිට ඕනේ ඇත්තටම එක ජයග්‍රහණයයි ඕනේ. ඉතින් එතනින් පස්සේ අපි ක්‍රීඩකයන් සියලුම දෙනාගෙම මානසික මට්ටමේ තිබුණු තැන්වලට අපිට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා සමහර වෙලාවට සමහර තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබෙයි තරඟයේ ක්‍රීඩා කරන්න සහ ඉදිරියට සංචිතවලට එන්න. ඉතින් මම මේ ක්‍රීඩා කරන සියලු දෙනාටම සුභ පතනවා සහ ඒගොල්ලොන්ගේ වගකීම කණ්ඩායම වෙනුවෙන් ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා.